एक याने यहाँ के ने कुटे हिते ने वाला माम पींग करेगा ना मांदी माम माँगटा मेरुनाट पासे माँग कोई आई द दान ने माँग कोसाल करेगा ना मांदी के लिए हिते ने वाला कले ये तू देता माय देम खाए सांगवर करेगा ना वाचने सांगवर करेगा ना मानस सांगवर करेगा ना गिनीगार ने गेकिंग बाडू एलियट दानो वगे එක්මනට දන් දිදි දන් දිදි දන් දිදි පරලෝට ගෙනියන්න ටිකක් එකතු කරගන්න. ඔන්න ඔය කාරණා ටික සම්පූර්ණ වුණොත් අවුරුදු 120ක් පින් නොකරපු කෙනා වුණත් එතනින් මැත්තේ දුගතියකට යන්නේ නැති විදිහට යාගේ පාර හැදෙනවා. මෙතන අවුරුදු 120ක කෙනෙක් නෑ. ඊතරම් ජරා ජීර්ණ වෙලා මරණය මේ දැන් කියලා පෙනෙන සාමාන්‍යයෙන් පෙනෙන විදිහේ वचने संवर कर मनस संवर कर दंदेन पुरुदुनो पिंकलो परलोगेन भयवेंट देने लट लोट गोडगा लोभ कामे ओ गिनी गे तुट बड़ दागन दंगे गिनी आयुष गिनी जरा मरण वाल गिनी दें मरने लंगाईन टे लोभ कामें रेस करतेलियट वीज करोन एलियट वीज करोन कि दाने अतरोन एक्को सांघिक दान देोन एक्को असरनायट दान देोन एक्को दंसल पवत्तांडोन एक्को विहर विहार करांडोन एक्को शासन कैप करांडोन एक्को समाज सेवे के यमु करांडोन मुकदे अरण्यांड क्रमया खदा गांडोने देन अपि दान्न पावुलक एक थाता केने मुलु जीवित कालेम दाने रेस कर कर इदा वेले यांतं काला इदा वेले यांतं काला दाने रेस कर 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 पोते देम्मा अमाइलोट දැනගන්න ලැබුණා තාත්තගේ පොතේ රුපියල් 80000ක් තියෙනවා කියලා. එතකොට අර තාත්තා මැරෙනකොට අවුරුදු 70ක් විතර 70ෙම එකතු කරපු සල්ලි. එතකොට පුතා මොකද කළේ? පුතා ලොකු මහත් වුණාට පස්සේ ගේ හදන්න සල්ලි ටිකද ගත්ත තාත්තගේ. ෆවුන්ඩේෂන් එකටම 80000 ගියා. අර තාත්තා අවුරුදු 70 तरुण काले गिहलती रुपया लेके सीपाना गिवल कांबर पहाक एक गेहदंड कौंतराग दी लती एक सीपाना है रुपया लेके सीपाना है गिहलती रुपया लेके सीपाना हट गिवाल कामरे पहाक के गया कोंत्राक दीला हदने काले तमाई मैं असुधा के कतुगले इधर उटे एकाले संगया ट दान देने वाला की दाहा कट दान देने दी बाद एकाल रुंगली से यह हदने काले माँ से एक वेड कराने रुपियाल पना है यान गाडोल लोलट माँ से किट गाडोल लोलट पना है यान रुपियाल එතකොට ඒ වගේ බලනකොට කොච්චර චෛත්‍ය හදන්න තිබ්බද අවසානයේ මොකද උනේ අර ඔක්කොම ටික ගිනි ගන්න ගෙට දාලා මැරුණා මෙල්ල දෙන් ප්‍රේතාත්මයක් ලැබලා තියෙනවා දැක්කද විච්චදේ දැක්කද විච්චදේ ඉතින් ඒ නිසා මේ වයසට ගියාට පස්සේ චීත කොනේ ගුලි කරගන්නේවා සමහර ආච්චිලා මැරුණාට පස්සේ උන්දලාට අර එම්බන් කරන්න ගන්නකොට මේ චීත්තේ දිගට පොට්ටනේ ඊට පස්සේ ඇඳ ආසේ මලු
ඇයි නෑ දැව කිනා ඔ බිස්කට් පැකට් එහෙම ඇඳාස්සේ දාලා දැන් අවුරුදු 5කුත් ගිහිල්ලා එකතු කර ගන්නවා ලෝභ කමද ඒ නිසා පින්වතුනි මේ දන් දෙනවා කියන එක සුන්දර දෙයක් අත්හරිනවා කියන එක සුන්දර දෙයක් ලෝභ නැතුව ඉන්නවා කියන එක සුන්දර දෙයක් අනිත් එක දැන් බුදුරජාණන් වහන්සේ ඇයි මේ වයසට ගියාට පස්සේ කාය සංවරය වචී සංවරය මනෝ සංවරය ගැන කියන්නේ වයසට යන්න යන්න සංවරකම නැති වෙනවා වෙන්න ඕනේ සංවර වෙන එකනේ නෑ කට ඇරියොත් කාගේ හරි වැරද්දක් කියනවා කට ඇරියොත් දුක් ගැනවිල්ලක් කියනවා කට ඇරියොත් දුක් ගැනවිල්ලක් කියන එක අනුන්ගේ වැරදි කියන එක වාචාය සංවරා කියන එක නෙවෙයි වයසට ගියාය පින් නොකරගත් උදවිය තමන්ගේ දුක් ගැනවිලි කිය කියා ඉන්නවා කියන්නේ මරණින් මත්තේ තව තවත් ජීවිතය අඳුරු කරගන්න මොකද අවුරුදු 120ක් ගිය කෙනාටත් පින් නොකරගෙන ඉන්නේ මට දැන් ගැලවෙන්න ක්‍රමයක් කියන්න කියනකොට බුදුරජාන් වහන්සේ වදාළ ඉක්මනට කය සංවර කරගන්න වචනේ සංවර කරගන්න මේ මනස සංවර කරගන්න ඉක්මනට දන් දෙන්න පින් කරන්න කියලා කිව්වා තුරු වයසට ගිහිල්ලා කට රැක ගන්න බෑ කියන්නේ බුදුම භයානක දෙයක් ඊට පස්සේ පරණ වාතාවිච්ච කිකියා බයනවා පාරේ යනකොට කවුරු හරි යනකොට උන් ඔහොම හිටියට ඉස්සරුන් අපේ ගෙවල් වල වැඩ කරපියු අර පරණ කේස් ඇදලා ගන්නවා මේ වයසට ගියාට පස්සේ වචනේ සංවර නැතු යනවා සැර වැඩි වෙනවා ඊළඟට සාමාන්‍යයෙන් ලෙඩකදී ලෙඩ වැඩි වෙන්න පටිග දුක් වේදනාවේදී පටිග අනුසය ඇති වෙනවා කියලා එකක් තියෙනවා. කියන්නේ වේදනාවල් වැඩි වෙනකොට තරහා යන ගතිය වැඩි වෙනවා. ඕන ඕක හදාගත්තේ නැත්නම් වයසක අයට පුදුම අභාග්‍ය සම්පන්න ජීවිතයක් අවසාන කාලේ. ලෙඩ දුක් වැඩි වෙන්න වයසට ගියාට පස්සේ මෙහෙම තමයි මං මගේ කටනම් අසංවර කරගන්න ඕනේ. ඇයි සමහර අය වයසට ගියාට පස්සේ කුණු හරපෙන් බයිනවා? ළඟට එන එක්කිනාට ගහනවා අතපය සංවර නැතුව යනවා ඇඳගත්ත ඇඳුම හරියට ඇඳගෙන ඉන්න බැරුව යනවා අඳින ඇඳුම් ගලවල විසික කරනවා වයසට ගියාට පස්සේ කෝ අර මන් තියලා තිබ්බ දේ කියලා අහුමුළු බලනවා එහෙම නැත්නම් වයසට ගියාට පස්සේ ඊළඟ අභාග්‍යය තමයි දේශපාලනේ දත් නැති ලොඹු කට අරගෙන බලනවනේ ටීවී එක දිහා මම මේ උන්දලට දැනෙන්න කියන්නේ. ඒ කියන්නේ ඡන්දයක් දාන්න කතරේ ගහන්න පන නෑ. ඒක වැරදියට ගහලා ඒකත් කැන්සල් වුණා. ඒත් අතන බලාගෙන ඉන්නවා. අපි දාන්නේ එක තාත්ත කෙනෙක් හිටිය හැම අවුරුද්දෙම ඡන්ද ප්‍රතිපල ලියනවා. වේගෙන් 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 ලියනවා. හොඳ මරුණා නර පොත උන්ද ලිපිට දැම්ම මා හොඳ. දැන් වයසට ගියාට පස්සේ මම මේවා කතා කරලා ඇති ඵලයේ මොකද්ද ප්‍රධානම ප්‍රශ්නය පින් නොකරගත්ත වයසට ගියාට පස්සේ කෙනෙකු දේශපාලන කතාවෙන් වාසය කිරීම පුදුම අභාග්‍යයක් පුදුම අභාග්‍යයක් මිරිඟුවක් පිටිපස්සේ අපි දුවනවා වගේ අපි කවුරුත් දුවනවා මේකට නුවණ නැතුව අදත්මකදුනේ කිකියා කට ඇරගෙන මේ වයසක මිනිසු මේ රූපවාහිනී දිහා බලාගෙන ඉන්න එක නම් පරලෝ පුදුම විදිහට නසලා දානවා පරලෝ නසලා දානවා ඒ කියන්නේ පින්වතුනි මේ ලෝකේ ඒ කියන්නේ රට ජාතිය ආගම ගැන වුණත් අපි කතා කළාට මෙහෙම එකක් තියෙනවා දැන් මම මේ දවස් ටිකේ ධර්ම දේශනා කීපයක් කළා මේ අවස්ථා ලැබුණ දෙකක් සීවිලි මහරහතන් වහන්සේ වෙනුවෙන් ස්තූප කරවන තැන් ඊයේ මම පාන දුරේ පැත්තේ ගියා සීවිලි මහත්තයාක් හදන තැනක දේශනාවකට පෙරේ දවසක ගියා මේ අනුරාධපුර කලාවේ ප්‍රධාන අනුරාධපුර පාරේ කුරුණෑගල පැත්තේ ඉඳලා යනකොට කලාවේ ඒ භූමියේ සීවිලි මහත්තයායි හදන්න මූලික දේශනාව විදිහට ධර්ම දේශනාවක් කළා. එතකොට මම සීවිලි මහරහතන් වහන්සේගේ ජීවිත කතාව විස්තර කරනකොට එක දැනග තියෙනවා. ඉතින් ඒ සීවිලි තෙරුන් අවුරුදු 7යි දවස් 7ක් බඩේ හිර වෙලා ඉන්න හේතුව කලින් ජීවිතේක
රාජකුමාරයෙක් වෙලා ඉපදිලා අම්මයි තාත්තයි ඒ රාජකුමාරයයි පිය රජුරුයි බිසවයි සතුරු රජෙක් ඇවිල්ලා යුද්ධේ ප්‍රකාශ කළා. ඒකල ඒ රජුරු ඇවිල්ලා මේ රජුරුත් එක්ක යුද්ධ කළා රජුරු මැරුවා. රාජකුමාරයා හොර දොරටුවකින් පැනලා නගරෙන් එහා පැත්තේ ඥාතින් ඉන්න පැත්තකට ගියා. සතුරු රජා ප්‍රධාන රජුරුව මරලා රජුරුවන්ගේ බිසව මේ තමන්ගේ බිසව කරගත්තා. එහිම ඉන්නකොට අර ළමයා ටික ටික තරුණ වෙලා ඥාතින් එකතු කරගෙන තමාගේ පියාසන්තක රාජ්‍ය ගන්න ආයෙත් අර නගරේ වැටළුවා. තමන්ගේ තාත්තාගේ උරුමේ තමන් දෙන. ඊට පස්සේ දැන් තමන්ගේ අම්මනේ දැන් අර රජුරන්ගේ බිස වෙලා ඉන්නේ. අම්මා පණිවිඩයක් කිව්වා පුතාට. පුතාගේ පැත්ත අම්මා ගත්තා. පුතේ යුද්ධ කරන්න නැතුව ඉක්මනට දොරවල් ටික වහපන් නගරේ වටේ. එතකොට මේක යුද්ධ නොකර උඹට ගන්න පුළුවන් කියලා. වතුරයි, දරයි, ආහාරයි ගේන එක වළක්වපන් කිව්වා. ඊට පස්සේ අවුරුදු 7ක් එහෙම හිටියා. ඊට පොඩි පොඩි දොරටු වලින් මිනිස්සු ගිහලා දාර වතුර එහෙම අරන් ඇවිල්ලා කොහමරි අමාරුවෙන් යැපෙනවා. අම්මා කිව්වා උඹට ඔවා පේන්නේ නැද්ද? නගරයේ තියෙන සියලු දොරටු, චූටි දොරටු පවා මැස්සෙකුට එන්න බැරි විදිහට වහපන් කිව්වා. එහෙම වහලා තිබ්බා දවස් 7ක්. දරයි, වතුරයි, ආහාරයි ගේන්න බැරි විදිහට. එතකොට නගරේ නගර වැසියෝම මහරජුරුව මරලා ඒ රජුරුවන්ගේ ඔළු අරන් ප්‍රාකාරයෙන් විසික කළා. දොරටු ඇරලා කලින් හිටපු රජුරන්ගේ පුතාට රජකම දුන්නා. එතකොට ඉතින් කොහමරි ලස්සන රාජ්‍ය කළා, සතුටින් මැරිලා ගියා. අවුරුදු 7යි දවස් 7ක් මිනිස්සු වෙහෙසවපු නිසා, පීඩාවටපත් කරපු නිසා ඒ කුමාරයා සීවිලි කුමාරයා ඊළඟ ජීවිතේ අවීචි මහ නරකාදී උපන්නා. කොච්චර කාලයක් අපායේ හිටියද කියනවා නම් පොළොව අඟලක් ඉස්සෙන්න අවුරුදු 1000ක් යනවද? 1000. අවුරුදු 1000කට පොළොව කොච්චර ඉස්සෙනවද? අඟලා. පොළොව ගව් 7ක් වැඩෙනකල් අපායේ හිටියේ. බුදුවරුන්ගෙන් විවරණ ලැබූ අනාගතේ මහ ශ්‍රාවකෙක් වෙන කෙනා පොළොව ගව් 7ක් වැඩෙනකල් නිරේ ඉපදුනා. මිනිස්යන් වෙහෙසටපත් කරවපු නිසා දැන් මට කියන්න, ඒ මිනිස්සු වෙහෙසටපත් කළේ, වෙහෙසටපත් උනේ පියාසන්තක රාජ්‍ය ගන්දේ ඈමේදීනි. තමන්ට උරුම රාජ්‍ය ගන්දේ ඈමේදීනි. තමාට උරුම, තමන්ට අයිති දේ ගන්දේ ඈමේදී උනත් මිනිස්සු වෙහෙසටපත් වෙනවා නම් ඒ කර්මය ප්‍රබලයි. ඒකේ අවශේෂ අවම විපාකේ, මිනිස්සු විඳින්නේ අවම විපාක. ඒකේ අවශේෂ අවම විපාක විදිහට තමයි අර අම්මා අවුරුදු 7ක දවස් 7ක් බඩක් උස්සගෙන හිටියේ. බඩ උස්සගෙන හිටියට ඒ දරුවා වැඩෙනවා. ඒ දරුවා බඩ ඇතුලේ වැඩෙනවා. ඉපදිච්ච ගමන් ඇවිද්දා කතා කළා. එතකොට අවුරුදු 7ක ළමෙක් බඩක ඉන්නවා කියන්නේ බඩ කොච්චර ඉස්සරහට නිරන්ඩ ඇතිද, බඩ කොච්චර ඇදෙන්න ඇතිද? අර අම්මට ඇවිදලා කියලා යන්න පුළුවන්ද? කොහොමද කර්මවල ස්වභාවේ? 80 මහා ශ්‍රාවකයන්ට පවා, විවරණ තියන අයට පවා, නිවන් දකින්න ස්ථීර වචන තියන අයට පවා මිනිස් වෙහෙසටපත් කරන එක එහෙම වෙනවා නම් ඔබට අපට කවර කතාවද? ඇත්තටම කිව්වොත් දේවදත්තට තියෙන සැනසෙල්ලවත් ඔබට අපිට නැහැ. ඒ මොකද්ද කියුවේ මම? දේවදත්තට ප්‍රකාශයක් තියෙනවා අනිවාර්යෙන් කල්පලක්ෂයකදී පස්සේ බුදු වෙනවා කියලා. පින්වතුනි, අපි ස්ථීර වශයෙන් මිනිසුන්ට හිතෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකී කියලා. ඒ කොහොමද එහෙම කියන්නේ? මිනිසු ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් එක එකගේ ඇදකුද හොය හොයා මේ ඉඳ මේ නිවන් දකී කියලා හිතනවා. කොච්චර මොලාවකද ඉන්නේ? මිනිසු වෙහෙසටපත් කිරීමේ කර්මය. කවුද පින්වතුනි මිනිසු කියන්නේ? කවුද මිනිසු කියන්නේ? ගෙදර ඉන්න බවලතා, දරුවෝ, මහත්තයා, ඔය තමයි මිනිසු.
තමන්ගේ ක්‍රියාවෙන් තමන්ගේ බිරිඳ වෙහෙසටපත් වෙනවා නම් දරුවෝ වෙහෙසටපත් වෙනවා නම් මිනිසු වෙහෙසටපත් කිරීමේ කර්මය එනවා ඊට පස්සේ තමන් ආයතනික ප්‍රධානියෙක් නම් තමන්ගේ යටතේ වැඩ කරන අයද තමයි මිනිසු කියන්නේ ඒ මිනිසු වෙහෙසටපත් වෙනවා නම් ඒ කර්මය කරගෙන යන්න ඕන අර පියාසන්තක රාජ්‍යය ගන්න ගිහිල්ලා ඒ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැතුව වෙහෙසටපත් කරපු එක ගව් හතක් වැඩෙන්න වැඩෙන කල නිරේ අවීචි මහා නරකාදීන්ද හේතු වුණා නම් මේ රටේ ලෝකේ මිනිසු වෙහෙසටපත් වෙන විදිය බලනකොට යම් කිසි කෙනෙක් චේතනාත්මකව නම් මේක කරන්නේ ආයෙ සුළුපටු කර්ම නෙවෙයි මේ මිනිස්සු ඒකයි මේ ධර්මයේ ඇහුවනම් යම් කිසි ධර්මයේ ඇසීමමයි තමාටත් යහපත අන්නයටත් යහපත. දැන් ඉස්සර රටේ රජවරු අධාර්මික වෙනකොට දෙවිවරු ඇවිල්ලා පෙනී ඉඳලා කියලා තියෙනවා රජුරවන්ට ඔබ අධාර්මිකයි ඔබගේ රට වැසියෝ බොහෝ පීඩාවටපත් වෙනවා වෙහෙසටපත් වෙනවා මේක මහා පාපයක් ඔබට පොඩ්ඩක් බලන්න මිනිස්සු මැදට යන්න කියලා තියෙනවා. ඊට පස්සේ දැන් රජා කොහොමරි පූජිතත් එක්ක වෙස්මාරු කරගෙන දැන් ගියා. යනකොට මේ එක ගෑනු කෙනෙක් එළියේ ඉඳලා බයිනෝ රජුරවන්න අපේ රජාට නම් හොදක් වෙන්න එපා ඔකට හින වැදියන් කියලා. ඊට පස්සේ අර දැන් රජුරෝ යර දෙන්න යනවා. ඊට පස්සේ ඇවිල්ලා ඇහුවා ඇයි ආච්චි මේ බයින්නේ කියලා. නෑ අපේ කෙල්ල දිග දී ගන්න බෑ. අපේ කෙල්ල ගෙදෙට්ටම වයසට යනවා. අපේ රජාට නම් හොදක් වෙන්න එපා. රජුරු ඇහුවා අම්මා ඔයගේ දුව කසාද බැන්දේ නැහැ කියලා රටේ රජුරුව පලියයි ඊට පස්සේ කිව්වා ඈ බොල උඩට කල්පනාවක් නැද්ද දැන් බදු වැඩි නිසා ආදායන් නැහැ මිනිසුන්ට ජීවත් වෙන්න විදිහක් දැන් බදු වැඩි කිව්ව මම ජාතක කතාවක් කියන්නේ දැන් අර ආච්චි අම්මා කියන අර ජාතක කතාවේ දැන් බදු වෙඩි ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒතකොට තමනුත් කාලා බීලා ඉන්නේ කොහමද කියලා මිනිසු ප්‍රශ්නයක ඉද්දීන් තවත් ගෑණියෙකුත් අරන් නඩත්තු කරන්න මිනිසුන් ආදායමක් නැහැ. ඒ නිසා අද කාලේ මිනිස්සු කසාද බඳින්නේ නැහැ කිව්වා. ඒ නිසා අපේ ගෙල්ල ගෙදෙට වයසට යනවා. අපේ රජාට හොදක් වෙන්න එපා කියලා උන්ද බෑන්නා. ඔන්න දැන් මේකත් ඇත්ත දැන් කියලා දැන් බලන්න අපි දන්නේ නැතුවට දන්නේ නැතුව වුණාට මේ ප්‍රශ්න වැඩ කරන විදිය ඊට පස්සේ තව ටික දුරක් යනකොට මෙහි කිරි දෝනවා මිනිස්සු කිරි දෝදෝ ඉන්නකොට එළ දෙනකින් වැසි පයින් ගැහුවා අර මිනිස්සයා වැටිච්ච ගමන් කිව්වේ අපේ රටේ රජාට හින වැදියන් කියලා යම් විදියක අපේ රටේ රජුරෝ යුද්ධයකට ගියාද මා විසින් මේ වැස්සිකින් පහර කෑවා වගේ සතුරන් විසින් පහර කත්වා කියලා සාප කළා. ඊට පස්සේ අර දෙන්න අහනවා මේ වැස්සිකින් කිරි දෝද්දි වැස්සි ඔහෙට පයින් ගැහුවා කියලා රටේ රජුරෝ පලියයි කියලා හෙව. ඊට පස්සේ කෝ ඇයි ඔහෙට මොලයන්නේ නැද්ද? මේ බදු වැඩි කිව්වා. බදු වැඩි නිසා මිනිසුන් ජීවත් වෙන්න ආදායමක් නැහැ කිව්වා. කොයින් හරි කහවණුවක් හොයාගන්න තමයි මිනිසු බලන්නේ කිව්වා. අපේ ගවපට්ටියේ ඉන්න නපුරුම වැසි කිව්වා මේ. මං කලින් මේ වැසිකින් කිරි දෝන්නේ නැහැ කිව්වා. ආර්ථිකේ නැති නිසා මේක කිමු කිරි ටිකක් දෝ ගන්න ඕන කියලා ඉඳගත්තු වෙලාවේ තමයි කිව්වා පයින් ගැහුවේ. ඒ නිසා මේකට පලිම රජා කිව්වා. ඊට පස්සේ ওই විදිහට කතා ගොඩක් තියෙනවා. අවසානයේ මේ එක තැනක දේවාලයක් වැහිලා ඒ දේවාලයේ ඇතුලෙන් හඳක් එනවා. මෙයා යනකොට එතනින් මේ රටේ රජාට නම් හොදක් වෙන්න එපා කියලා. ඊට පස්සේ මෙයා ඇහුවා මේ දේවාලයක් වැහුණා කියලා රටේ රජුරෝ කොහොමද පලි කියලා. ඊට පස්සේ කෝ බදු වැඩි ආර්ථිකේ නැ මිනිසුන්ගේ ජීවත් වෙන්න විදියක් නැති නිසා පළතුරු වට්ටියක් උස්සගෙන මෙතෙන් එන්න අයියා තියෙන මිනිසෙක් දැන් නැහැ. වෙළඳ ව්‍යාපාර දියුණු වෙනකොට මිනිසු පූජාවල් ඇවිල්ලා තියෙනවා මෙතෙන්. ඒකත් දන්නේ නැති වුණා කම. ඔහොම යනකොට පොකුණක් ළඟින් ගෙම්බෙක් බයිනවා. මේ කපුට ඔක්කොම ටික මේ ගෙම්බෝ කනවා අපේ රටේ රජාට නම් හොදක් වෙන්න එපා කියලා. ඊට පස්සේ අර අය අහනවා මේ කපුට ගෙම්බෝ කන එකට රජා පලියයි කියලා.
ඊට පස්සේ කියනවා ඇයි ඔහෙට මොලේ නැද්ද දැන් බදු වැඩි ආර්ථිකේ නැ මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැ මිනිස්සු බලු කපුටු දාන දෙන්නේ නැ ඊට පස්සේ ගෙවල් වල කෑම ඉතුරු වෙන්නේ නැ ඉතුරු කෑම එළියට දාන්නේ නැ කපුටන්ට කන්න දෙයක් නැ උන් ඇවිල්ලා ගෙම්බු කනවා බලන්න අපි නොදන්න විදියට මේ කියන විදිය ඉතින් බෝධිසත්ව දෙවි කෙනෙක් විදිහට පෙනීඳලා රජුරවන්ට කිව්ව මිනිස්සු විහිසුවන්න එපා කියලා. මිනිස්සු පීඩාවට පත් කරන්න එපා මේක මහා භයානක පාපයක් කියලා. ඊට පස්සේ මොකද වුනේ මේ හරි ගියා. රජුරව සම්පූර්ණ ජීවිතේ විනාශ කරගත්තා. ඒ රජුරව සමහරවිට අපි බුද්ධ ශාසනයෙත් පස්සේ කාලේ මඟපල් ලැබුවා. දැන් මම මේ කියන්නේ මිනිස්සු විහිසට පත් කරන්න එපා. ගුරුවරයෙක් නම් තමයි මිනිස්සු කියන්නේ ළමයි. තමන් ළමයෙක් නම් ගුරුවරු කියන්නේ මිනිස්සු. ඒතර ළමයෙක් විදිහට තමන්ගේ ගුරුවරයා වෙහෙසටපත් කරනවා නම් පීඩාවටපත් කරනවා නම් ඒ කර්ම වෙනවා තමන්ට. ඒ නිසා අපි අතින් දැන නොදැන හෝ මිනිස්සු අතින් ගොඩක් කර්ම සිද්ධ වෙනවා. ලේසි නෑ නිවන් දකින්න පිංවතුනේ. ඒ නිසා අර හොඳට සංවර වෙන්න ඕන. අර කර්මය ගැන හොඳට හිතට ගන්න ඕන. මේව ඇසීමේ තියෙන යහපත මොකද්ද? මේව ඇසීමේ තියෙන යහපත තමයි මේ පින්පව් කුසල් ලකුසල් ගැන බුදුරජාණන් වහන්සේ වදාලා පව් කරන් නැතුව ඉන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් භවනා බලයෙන් පුළුවන්. අනිත් එක කල්පනා බලයෙන් පුළුවන්. නුවණින් විමසලා භවනා බලයෙන් කියන්නේ සමාධිය හොඳට වඩලා සමත විදර්ශනා වඩනකොට එයාගේ හිත පවට නැමෙන්නේ නැහැ. තව ක්‍රමයක් තියෙනවා භාවනා නොකර සමත විදර්ශනා වශයෙන් භාවනා පැත්තකට යන්නේ නැතුව පව් නැති කරන්න ක්‍රමයක් තියෙනවා ඒක තමයි පටිසංඛා බලය කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ නෝ පටිසංඛා කියන්නේ නුවණින් විමසනවා නුවණින් විමසීමේ බල දෙකක් තියෙනවා ක්‍රම දෙකක් තියෙනවා එකක් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සම්පරායක පටිසංඛා බලය කියලා ඒ කියන්නේ මේ ජීවිතය ගැන නුවණින් විමසන්න පරලෝක ගැන නුවණින් විමසන්න කොහොමද මේ ජීවිතය විමසන්නේ පව් කරපු මිනිස්සෙක් අහු වෙලා විඳින දුක බලන්න කිව්වා ඔන්න බීපු මිනිස්සෙක් එහෙම නැත්නම් පාසල් අවදියේ මත්පැන් මද්‍රව්‍ය වලට අහු බීලා අහු වෙලා හිරේ විලංගුවේ වැටිලා විනාශ වෙච්ච චරිතයක් ගැන අහන්න දකින්න ලැබෙනකොට මෙයා කල්පනා කරන්න ඕන කිව්වා මමත් මේක කළා අහුනොත් මෙහෙම නේද කියලා හිතනකොට එයාට පව වළක්වා ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ දැන් ළමා ලපටි ෆෝන් පාවිච්චි කරනවා. මේ කෙල්ලෝ ෆෝන් පාවිච්චි කරනවා. මෙතනත් ඇති බොළඳ ඒ වගේම නුවණ සීකල්පනාව අඩු සමාහිත කොල්ලොත් එක්ක යාළුවලා කාත් එක්ක හරි යාළුවලා අනේ අනේ ඔයාගේ ෆොටෝ එකක් එවන්න අර කෙවන්න මේ කෙවන්න කියනකොට මම මෝඩ වෙලා ඉතින් යවනවා. දැන් අර ළමයි තුන් දෙනෙක් වැරද්දකට අහුවෙලා ඒ ළමයිගේ චරිතේ බලන්න ෆෝන් එක චෙක් කරනකොට යාළු වෙච්ච කෙල්ල තුන් දෙනාගේ නිර්වාත් ෆොටෝ ටික ඔක්කොම ෆෝන් එකේ තිබ්බා. අර නඩුව වෙනම යනවා මේ නඩුව වෙනම යනවා. අපි නොදන්නා වුණාද රටේ නීතියක් තියෙනවා මේ වෙනත් කෙනෙකුගේ නිර්වාච ඡායාරූප ෆෝන් එකේ තියාගන්න බෑ. ඉතින් ඕවා ළමා ලපටි දන්නේ නැහැ. එතකොට ඔය වාගේ වෙලා ආහු වෙලා ඒක හැමතැනම පැතිරිලා සමහරට කෙල්ලෝ ඊට පස්සේ මෙන්න මේ ෆොටෝ එක ගෙදෙට්ට යවනවා මෙහෙවරෙන් කියලා කෙල්ලෝ අනාථ කරනවා. දවසක් එක ගෑනු ළමෙක් ගෙන්නගෙන ආවා. ඔය වාගේ යාළු වෙච්ච කොල්ලට ෆොටෝ යවලා දැන් ෆොටෝ කොල්ලා කියලා මෙන්න ෆොටෝ එක මම Facebook දානවා උඹ වරෙන් අහවල් කාමරයට අන බය වෙලා ගියක් කාමරයකට ඒ කෙල්ලේ විනාශ වුණා මේ අවුරුදු 14ක කෙල්ලේ ඒ වෙලාවෙත් එක ෆෝන් එකක් වීඩියෝ කරලා පහුවදා වීඩියෝ එක යවුවා මේක දානවා උඹ හිටත් වරෙන් පහුවදා යනකොට කොල්ලෝ පස් දෙනෙක් කාමරේ අපිට මේව විශ්වාස කර කවුද විශ්වාස කරන්නේ මේ අනේ පනේ රත්තරන් කියලා වචනේ කිව්වට පරිදියට මිනිස්සු විශ්වාසයි තමන්ගේ ඇඟේ වුණ්ඩ පෙන්නන්නේ එච්චර විශ්වාසය නිසා ඔයාලට තමන්ගේ ඇඟ එයාට පෙන්නන්න තරම් විශ්වාසවන්ත වුණා වගේම එයාට මේ ෆොටෝ එක පෙන්නන්න තරම් එයාටත් විශ්වාසවන්ත කෙනෙක් ඉන්න පුළුවන්
මට එයා විශ්වාසවන්ත තරමටම එයාට තවත් විශ්වාසවන්ත කෙනෙක් ඉන්න පුළුවන් ඊට පස්සේ ඒක පැතිරි පැතිරි යනවා ජීවිතේම ඉවරයි මේ අම්මලට නම් මම මේ මොනවද කියන්නේ කියලා මේ හිතෙනවා ඇති නමුත් තරුණ ළමාල අපිට දන්නවා මේ තියෙන සෙල්ලම් සමාජයේ පවු ඉතින් අර අහිංසක අම්මලා හිතන්නේ මොම් පාඩම් කරනවා ඇවිස්සිච්ච දැන ඉවරට ඉවර එක වැරද්දක් අහුනොත් ඔක්කොම ටික එනවා පව වුණත් විපාක දෙන්න ගියාට පස්සේ ඔක්කොම විපාක දෙනවා මෙන්න මේවා කල්පනා කරන්න කිව්වා අම්මගේ මෝනේ දැලි ගන්නේ කොහමද තාත්තගේ මෝනේ දැලි ගන්නේ කොහමද මේවා අහුනොත් කොහමද අපි ඉන්නේ කොහමද අපේ පවුලේ අය කොහමද පාරේ බැහැල යන්නේ අන්න බුදුරජාණන් වහන්සේ වදාලා සම්පරායික ඔය අකුසල කර්මවල විපාක මේ ජීවිතයේ මිනිස්සු වැරද්දෙන් අහුවෙලා පීඩාවට පත් වෙන ප්‍රශ්න වලට පැටලෙවෙන විදිය දැක්කම තමන්ගේ ජීවිතයට ගන්න ඕන කිව්වා මගේ අතින් එහෙම එකක් වෙන්න දෙන්න හොඳ නෑ කියලා. තමන් සමත විදර්ශනා භාවනා නොකලත් ඔය වාගේ අහන දකින දේවල් වලින් කල්පනා කරලා කළොත් එයාට පව් වලින් වැළකෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඔය නිවුස් බලනකොට ඊළඟට සමාජයේ විස්තර අහනකොට නිකන් ඕපදූප පැත්තට යවන්න නැතුව ඕපදූප පැත්තට යවන්න නැතුව ඒක කල්පනාවට ගන්න මගේ අතින් මෙහෙම වුණොත් කොහොම වෙයිද? දැන් බලන්න මේ තරහ ගිල්ල ශනික ආවේගය ඇවිල්ලා මේ හෙල්මට් එකෙන් ගැහුවා දැන් අර මිනිසයාගේ ජීවිතේ ඉවරයි අර ස්කෝලේ ටීචර් එහින් අනාථ වුණා අවුරුද්දක පුංචි කෙල්ල එහින් අනාථ වුණා මැරිච්ච දරුවගේ අම්මයි තාත්තයි එහින් දරුවෙක් නැති වුණා අර කොල්ලෝ තුන්දෙනාගේ දෙමව්පියෝ එහින් වැළහින්නෝ වගේ අඬනවා ඒ අය දැන් ඒ අය හිරේ විලංගු වැටලා අනාගතේ සම්පූර්ණ ඉවරයි ඒක ඇස්සේ ෆෝන් එකේ කසිකබල් ෆොටෝ තිබිලා යාළු වෙච්ච කෙල්ලෝ තුන්දෙනා ඉවරයි ඒ කෙල්ලෝ තුන්දෙනාගේ ගෙවල් වලින් ප්‍රශ්න පොලිසියෙන් ප්‍රශ්න කරනවා මේක ජවලාව වගේ යනවනේ මොකදනද කේස් එක තරහක් ආව ගැහුවා ඉවසන්න ඕන කියන මන්තරේ මතුර ගන්න දැත්තා ඒ වෙලාව පන්න ගන්න දැත්තා ඉතින් මේකට මේ ළමයිට ඉවසන්න ඕන කියන වචනේ කන් වලට ඇහෙන්න ඕන අපේ ගෙවල් වල අපි බඩගිනී කියනකොට ටිකක් හිතපල්ලා උඹලට උයන කල් ඉන්න පුළුවන් බෙදෙන කල් ඉන්න බෑ කියලා කියන ඉවසන්න කියලා කියන ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න ඕන යාන්ත්‍රික වෙන්න නැතුව මේ ඉල්ලුව මේ දෙන්න ඕන අන්න ඒ තැනටපත් වෙලා මේ ලේසි නෑ මෙහෙම මේක වළක්වන්න බෑ ඇයි මේ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ වදාළේ මිනිස්යාගේ ආයුෂ අඩු වෙනකොට අධර්ම රාගී විෂම ලෝභේ මිත්‍යා ධර්ම මේ සමාජී පැතිරෙනකොට සිද්ධ වෙන දේවල්. ඉතින් ඒ නිසා දැන් තියෙන්නේ භයානක බව තේරි ඇත්තටම ගෞතම බුද්ධ ශාසනේ ඉවරයි කියන රතු ලයිට් එක දැන් පත් වෙලා ඉවරයි. අවසාන පිරිස මේ ඉන්නේ අවසාන පිරිස. ඔයාලට විතරයි මේ මහා භද්‍ර කල්පේටම දැන් ගැලවෙන්න පුළුවන්. මොකද මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ නිවන් දකින්නයි දැන් මේ පරිසරෙන් උඩට ගිහිල්ලා ඉවරයි. දැන් මේ අවසාන පිරිස එකතු කරගන්න ආපු මේ පහනක් නිවෙන්න කලින් පහන් දැල්ල එළිය වැඩි වෙනවා වගේ එකක් නේ. ඒ නිසා මේ ලොකු දහම් ප්‍රබෝධයක් එහෙම කියලා හිතන්න එපා අවසාන චාන්ස් එක. දැන් යෝන් දහම් සක්මන පසුගිය දවස්වල තිබ්බා. එහෙම මේ ලොකු ළමා ලපටි ඇවිල්ලා ඉඳගෙන හිටපු පාලියට මේ ලොකු දහම් ප්‍රබෝධයක් කියලා හිතන්න එපා. මේ අවසාන අවස්ථාව. ඒ නිසා මේ අවසාන අවස්ථාවෙන් දැන් හිතෙනවා නම් මේක මොකක්ද ඉක්මනට කරගන්න කියලා බුද්ධ වචනේ මම මුලින් කිව්වා. දැන් කයෙන් සංවර වෙන්න. දැන් වචනයෙන් සංවර වෙන්න. දැන් මනසින් සංවර වෙන්න. දන් දීම වැඩි කරන්න, පින් කරන එක වැඩි කරන්න, බුද්ධ ශාසනය වෙනුවෙන් යමක් කරන්න. එච්චරයි. මේ හිත රැක ගන්න තියෙන්නේ. සත්තු මර මර හිටියනම් ඒකෙන් වැළකිනවා.
හොරකමෙන් යෙදී හිටියනම් ඒකෙන් වළකිනවා. වැරදි කාමසේවණේ යෙදී හිටියනම් ඒකෙන් වළකිනවා. බොරු කීමෙන් වළකිනවා. සුරාපානයෙන් වළකිනවා. ඔයාලා සිල් අතර ලොකුම සිල්පදේ රකින්න. සිල් අතර ලොකුම සිල් අපි කියමු පන්සිල් පද පහ. පන්සිල් පද පහෙන් ලොකුම සිල් පදේ මොකක්ද? කියන්න බලන්න රෙකිල්ල ගස්කඩ ජනතාව. පන්සිල් පද පහෙන් ලොකුම සිල් පදේ මොකක්ද? ලොබ්බ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇහුව අමාරුම සිල් පදේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා රකින්න අමාරුම සිල් පදේ තමයි කෝ ලොකුම සිල් පදේ. දැන් සමහර අය මම දැක්කා කවුරු හරි මේ කියනවා සුරාපානේ තමයි ලොකුම සිල්පදේ කියලා. එහෙම නෑ. එහෙම නෑ. සමහර අයට සුරාපානේට සිතවිල්ලක්වත් එන්නේ නෑ. බොන්න ඕන කියලා සිතෙන්නේවත් නෑ. බීලා නෑ කියලා ඕන තරක සත්‍යක්‍රියා කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. මේ ස්වභාවයේ ඉන්නවා මම ජීවිතේට සුරාපානේ කළේ නෑ කියලා සත්‍යක්‍රියා කරන්න පුළුවන් මේ සුද්ධ හිත් තියෙන ගොඩක් අය ඉන්නවා. එහෙම ඒ අයට සුරාපානේ අමාරුම සිල්පදේ කිව්වොත් එයාට ඒක දැනෙන්නේ නැහැ. තව කෙනෙක් කියයි වැරදි කාමසෙවණේ අමාරුම එක රකින්න කියලා. සමහර අයට හිතෙන්නේවත් නැහැ. තමන්ගේ බිරිඳ ස්වාමියා හැර හිතෙන්නේවත් නැහැ. විවාහ වෙනකල් චරිතේ කෙලසගන්න එහෙම හිතෙන්නේවත් නැති සුද්ධ හිත් තියෙන අය ඉන්නවා. එහෙම නෙමෙයි තමන්ට රැකගන්න අමාරුම සිල්පද. සමහර අය කියනවා බොරු කීමයි අමාරුම සිල්පදේ කියලා. එහෙම නැහැ. සමහර අය එහෙම බොරු කියන්නේ. සත්‍යක්‍රියා කරන්න පුළුවන් මම බොරුවක් කිව්වේ නැහැ කියලා. එහෙම ජීවිත තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ තියෙන්නේ තමන්ට රකින්න අමාරුම සිල්පදේ තමයි ලොකුම සිල්පදේ. කෙනෙකුට ඒක සුරාපානය වෙන්න පුළුවන්. එයා තමන්ගේ සුරාපානය නතර කරගත්තොත් එයා සිල් අතර විශාල සීලයක් රැකලා. සමහර අයට මේ කට සංවර කරගන්න බෑ. ඒක කොහොම හරි එයා රැකගත්තොත් එයා සිල් අතර ලොකු සිල්පදයක් රැකලා. ඔය වගේ බලන්න සමහර දේශපාලන කතාවලට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඒක වළක්වා ගත්තොත් එයාගේ ජීවිතේ ලොකු සංවරයකට එයා ඇවිල්ලා. අනිත් අයගේ අඩුපාඩු කතා කරන ජීවිතයක් නම් ඒක නම් නිතරම එන්නේ. ඒක නතර කරගත්තොත් ලොකු සංවරයකට ඇවිල්ලා. ඊළඟට දරුවන්ට බැන බැන දරුවෝ සැලකුවේ නැහැ කියයි වැළපි වැළපි ඉන්නවනම් ඒක අද නතර කරගත්තොත් ඔයාලා ලොකු සංවරයකට ඇවිල්ලා. මොකද බැන්නා කිව්වා කියලා උන් හැදෙන්නේ නැහැ. උන් හිටගෙනල්ලා මේ බඩු මළු ගෙදර ගොඩ ගහන්නෙත් නැහැ. ගෙදර මිනිස්සුත් එක්ක රණ්ඩු වෙවි ඉන්නවා සමහර බවලත් උදවිය. බැඳලා අවුරුදු 10යි 15යි 20යි 25යි තවත් රණ්ඩු. අවුරුදු 15ක් රණ්ඩු වෙවිත් හදාගන්න බැරි මිනිහා ඊළඟ දවසේ බයිනවා. මේ මිනිහා බොනවා කියලා අවුරුදු 25ක් බොනවා මං ඉවසගෙන හිටියා කියලා බයිනවා ගෙවල් වල. ඒ කියන්නේ අවුරුදු 25කට කලිනුත් මේ මිනිහා බිව්වා. එදත් බැන්නා. පහුවදාත් බැන්නා. ඊට පහුවදාත් බැන්නා. මුන් දැ බයින එකෙත් ඉවරයන්නේ. අරුන් දැ බොන එකෙත් ඉවරයන්නේ. බැඳලා පළවෙනි සතියෙම තේරුම් ගත්තා නම් අපේ මිනිස්සු ටිකක් බොනවා. ඒ මිනිස්සයාගේ හැටි යෝ කියලා වැඩකුත් නැහැ කියලා. ඒ සතියෙන් ඉවරයි ඒ ප්‍රශ්නේ. අර අවුරුදු 25ේම දැනසිල්ල ඉඳ තිබ්බා. චරිතේ තේරුම් අරන්. මේ ගෙවල් වල තියෙන සද්ද බද්ද රණ්ඩු සරුවල් පොඩක් අඩු කරගන්න මරණයේ ඉදිරියේ මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයේ පිහිටක් ගන්න නම් ගෙවල් වල ඇවිලෙන පිච්චෙන ජීවිත පොඩ්ඩක් නිවා ගන්න. ඉතින් ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න අර වාගේ ස්වභාවයන්. ඉතින් මම කියන්න ගියේ අර සංවරය. ඒතකොට මිනිසුන්ට වෙන කරදර දුක්ඛං කටළු අර තමන්ට අහන්න දකින්න දේවල් වලින් මේක අහුනොත් හොරකම් කළා අහුවෙලා වෙන දේවල්. වැරදි කාමසේවණේ කරලා අහුවෙලා වෙන දේවල්. බොරු කියලා අහුවෙලා වෙන දේවල්. බීලා අහුවෙලා වෙන දේවල්. වෙන කරදර රජෙන් දඬුවම් දෙනේවා. හිරේ විලංගුවේ වැටෙනේවා. ඕවා දැකලා හිතන්න ඕන මමත් මේ වගේ දේවල් කළොත් එහෙම මට මොනව වෙයිද කියලා කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කළොත් බුදුරජාන් වහන්සේ වදාළා එහෙම කල්පනා කරන කෙනා කැමැති විය යුතුයි. අකුසල් ප්‍රහාණය කරන්නත් කුසල් උපදින්නත්. ඒ කියන්නේ යාට නිකම්ම කුසල් උපදින ශක්තිය එනවා. ඔය එක ක්‍රමයක්.
නුවණින් විමසන දෙවෙනි ක්‍රමයේ තමයි කො පරලෝ දුක නිරේ දුක තිරිසන් ලෝකේ දුක ප්‍රේත ලෝකේ දුක ඒ වගේ දුක් නුවණින් විමසන්න ඕන එතකොට ඒකට තමයි දේවදූත සූත්‍රයේ බාලපඬිත සූත්‍රයේ ඊළඟට තිරිසන් ලෝකේ ඉපදිලා විඳින දුක පේතවත් විමානවත් මේවා කියවලා කියවලා බණ අහලා අහලා අර මැරුණාට පස්සේ ඉපදිලා විඳින දුක් ගැන හිතට එනකොට බය හිතෙන තමන්ගේ අතින් අකුසල් කරන්න පැහැදිලිද මේ කියන කාරණාව ඉතින් ඒ නිසා අන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ වදාලා එකෝ මේ කය සංවර කරගන්න වචනේ සංවර කරගන්න සිත සංවර කරගන්න පිනේ යෙදෙන්න එකෝ සමත විදර්ශනා වශයෙන් භාවනාවකින් හිතට බලයක් එන්න ඕන එහෙම නැත්නම් නුවණින් විමසීමේ බලය එන්න ඕන